പാറാവു യോസെപ്പ് മിസരെ അധിപത്യാകൊട്ട പാത്കല യോസെപ്പ് പാറാവോട് പമനായി ദേവനിവ സിറ്റിയേ യോസെപ്പ് മിസരെ എക്കാനി ഈജിപ്തുവേ അധിപത്യ ഉണാട്ട പാസി അവരുദു ഹതക് പുറാവട്ട രട്ട സാരവാത്വ ധാന്യ ബഹുലവ കാമബീമ ഹിഗയാക് നെതിവ തിബുണ ഒബലാ ദൻ ധാന്യ രസ് കരന്ന ഈ മിസരെ ഹിട്ടുബു മിനിസ്സുണ്ട യോസെപ്പ് കിയന ദേവൽ സമ്പൂർണ്ണേമ തേരുന്നെ ඒත් යෝසප් දුන්නු මඟ පෙන්වීම් ආකාරයටම ඒ මිනිස්සු වැඩ කළා. සාරවත් අවුරුදු වත ඉවර වේගෙන යනකොටම ඔන්න සාගත කාලය ආරම්භ වුණා. කෙත්වතු ඔක්කොම වේලිලා ගියා. කෑම අගහිගව යන්නට වුණා. නමුත් යෝසප් කියපු ආකාරයට සාරවත් අවුරුදු හත පුරාවටම රැස් කරලා තිබුණු ධාන්‍ය නිසා මිසර ජනතාව දුකට පත්තුනේ නෑ. යෝසප් දේශේ රැස් කරලා තිබුණු ධාන්‍යවලින් රටවැසියන්ව පෝෂණය කළා. මිසරේ ආහාර තිබෙනවා කියලා වෙනත් දේශවල ජනතාවට ආරංචි වුණා. එයාලා මිසරේට ආව ආහාර ද්‍රව්‍ය ලබා ගන්න. එතකොට කානන් දේශේ ජීවත් වෙලා හිටපු යාකොබ් සහෝගේ පවුලේ අයටත් මේ ආරංචිය ලැබුණා. ඔවුනුත් ආහාර හිගෙන් පීඩා විඳින්න හිටිය නිසා යාකොබ් තමන්ගේ දරුවන්ට කතා කරලා මෙහෙම කිව්වා. මිසරයට ගිහින් අපිටත් ආහාර අරගෙන එන්න. තාත්තා කිව්ව විදිහට යෝසෙප්ගේ සහෝදරයන් 10 දෙනෙක් ඊජිප්තුවට පිටත් වුණා. නමුත් බාල සහෝදරයා වුණු බෙන්ජමින් තාත්තා ළඟ නතර කරලයි ගියේ. යෝසෙප්ගේ සහෝදරයන් ඊජිප්තුවට ආවට පස්සේ ඊජිප්තුවේ අධිපතිය, ඒ කියන්නේ අගමැතිවරයා ඉදිරියට ගියා. ඔවුන්ගෙන් කිසි කෙනෙක් මේ යෝසෙප් බව හඳුනාගත්තේ නැහැ. නමුත් ක්ෂණයකින්ම යෝසෙප් තමන්ගේ සහෝදරයන්ව හඳුනාගත්තා. තමන් යොවුන් වියේදී දැකපු හීනයත් යෝසෙප්ට මතක් වුණා. යෝසෙප් තමන්ගේ සහෝදරයන් දැකීමෙන් ඉතාමත් ප්‍රීතියට පත්ුණත් ඔහු ගාම්භීර ලීලාවෙන් රළු සොරයකින් ඔවුන්ව ඇමතුවා. නුඹලා ඔත්තුකාරයෝ, අපේ දේශයේ ඇත්තා වූ දේවල් බලන්නට පැමිණි ඔත්තුකාරයෝ. නෑ නෑ ස්වාමිනි, ඔබේ දාසයන් කානාන් සිට මෙහි ආවේ ආහාරවලට යමක් ලබා ගන්නටයි. නුඹලාගේ කී දෙනෙක් ඉන්නවාද? අපි ඔක්කොම 12 දෙනෙක්. බාලයා ගෙදර නතර කරලායි අපි ආවේ. තවත් සහෝදරෙක් හිටියා. නමුත් දැන් ඔහු ජීවතුන් අතර නැහැ. මේ තොරතුරු අහපු යෝසෙප්ට බෙන්ජමින්ව බලන්න ඕන වුණා. ගිහින් බෙන්ජමින් එක්කන් එන්න. එතකොට තමයි මම ඔයාලා විශ්වාස කරන්නේ. ඔයාලට දැන් කෑම අරන් යන්න පුළුවන්. ඒත් ගිහින් කවුරුත් එහෙ ඉන්න බෑ. නැවතත් මෙහෙ එන්න ඕනේ. ඔයාලා ආවේ නැත්තම් ඔයාලගේ එක මල්ලි කෙනෙක් ඔයාලට නැති වෙයි. තේරුණාද? සිමියොන්ව ඊජිප්තුවේ නතර කරලා අනික් සහෝදරයන් සියලු දෙනා කෑමත් අරන් කානාන් වලට ගියා. ඔවුන් ගිහින් බෙන්ජමින්ව නැවතත් අරගෙන ඊජිප්තු දේශයට ආවා. බෙන්ජමින්ව දැකපු යෝසෙප් ගොඩාක් වේදනාවට පත් වුණා. නමුත් තමන්ගේ සහෝදරයෝ සෝදිසි කරලා බලන්න හිතලා මේ බෙන්ජමින්ගේ බෑගේ සිල්වර් කෝපයක් දැම්මා. මේකින් බෙන්ජමින්ව වරදකට පටලවා ගන්නයි උත්සාහ කළේ. යෝසෙප් හිතපු ආකාරයෙන්ම බෙන්ජමින්ව ඒ වරදට හසු කරගත්තා. මේ නිසා යෝසෙප්ගේ සහෝදරයෝ ඇවිල්ලා යෝසෙප් ඉදිරියේ වැඳ වැටිලා තමන්ගේ සහෝදරයා නිදහස් කරන මෙන් ඉල්ලුවා. මන්ද යාකොබ්ට තවත් දරුවෙක් නැති වෙන එකට ඔවුන් කැමති වුණේ නැහැ. අයියෝ, අපිට සමා වෙන්න. අපේ පියාණන්ට තවත් පුතෙක් නැති වුණොත් ඒ දුකෙන් එයාව එළියට ගන්න එක පහසු වෙන එකක් නැහැ. අනේ, ඒ නිසා අපිට සමා වෙන්න. තමන්ගේ බාල සහෝදරයා වූ බෙන්ජමින් ගැනත් තාත්තා ගැනත් තමන්ගේ සහෝදරයන්ට තියෙන අනුකම්පාවේ හදවත යෝසෙප් දැක්කා. තවත් දුරට යෝසෙප්ට තමන්ව පාලනය කරගන්න බැරි වුණා. ඔහු ගොඩාක් අඬලා වැළපිලා ඔවුන්ව බදාගෙන ඇඬුවා. යෝසෙප් ඔවුන්ට සමාවත් දුන්නා. මම නුඹලාගේ සහෝදරයා යෝසෙප්. මොකක්? ඔයා යෝසෙප්ද? යෝසෙප් මැරුණ බව හිතාගෙන හිටිය නිසා යෝසෙප්ගේ සහෝදරයෝ යෝසෙප් හඳුනාගත්ත ගමන්ම පුදුමයට පත් වුණා. ඒ වගේම සහෝදරයෝ සියලු දෙනාම යෝසෙප් නම් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ බයේ වෙවුලලයි හිටියේ. නමුත් මේ වන විටත් යෝසෙප් තමන්ගේ සහෝදරයන්ට සමාව දීලා තිබුණා. මාගේ සහෝදරයනි, දුක් වෙන්න එපා. පියාණන්ව මෙහි එක්කන් ඉන්න. අපි ඔක්කොම දැන් එකට ජීවත් වෙමු.
යෝසප් හැමෝටම සමාව දුන්නා. ඉතාමත්ම ප්‍රීතියෙන් තමුන්ගේ තාත්තත් සහෝදරුත් සමග ඊජිප්තුවේ ජීවත් වුණා.